මම ඉල්ලීමක් කරනවා මගේ ෆෑන් පේජ් එකේ ෆේස්බුක් වල YouTube වල ඉන්න හිතමිතුරන්ගෙන් මම ඔබලාට වැදගත් වෙන වීඩියෝ කීපයක්ම ගේන නිසා ඔබ subscribe කරොත් මගේ විජිතරෝණ විජයමුණී ඇස්ට්‍රොලොජි කියන YouTube channel එක ඔබට හරි වැදගත් වෙන්න පුළුවන් මම මේ කියන වීඩියෝ. මම ඉල්ලීමක් කරනවා මගේ ෆෑන් පේජ් එකේ Facebook වල YouTube වල ඉන්න හිතමිතුරන්ගෙන් මම ඔබලාට වැදගත් වෙන වීඩියෝ කීපයක්ම ගේන නිසා ඔබ subscribe කරොත් මගේ විජිතරෝණ විජයමුණී ඇස්ට්‍රොලොජි කියන YouTube channel එක ඔබට හරි වැදගත් වෙන්න පුළුවන් මම මේ කියන වීඩියෝ. ආයුබෝවන්. මේ වෙනකොට මේ රටේ ජ්‍යොතිර්වේදීන් මං හිතන්නේ 1000ක් 2000ක් පමණ ඉන්න පුළුවන්. නමුත් මේ ජ්‍යොතිර්වේදීන් පුරුදු වෙලා තියෙන්නේ යම් කෙනෙක් මොනවා හරි කිව්වොත් ඒකම කොපි කරලා කියන එක. ඒ නිසා මම මීට වෙනස් පුද්ගලෙක් කියලා ඔප්පු කරලා තියෙනවා. එහෙනම් මම කියපු අනාවැකි 13ත් අනිත් අයටත් කියන්න තිබ්බනේ. එහෙමනම් අද ටීවී මාධ්‍යවල පගාව දීලා කවුද මේ ඉන්නේ? බොරුකාරයෝනේ ඉන්නේ. කතරගම දෙයියන්ගේ උපන්දිනේ දන්න ජ්‍යොතිර්වේදීන් ඉන්න ලංකාවේ. පුදුම එහෙම මෝඩ මිනිස්සු ඉන්නවනේ. එහෙම රැවටීම් තුලින් කතරගමට ගිහින මිනිසුන් වතුර ටිකක්වත් බොන්නේ නැති වුණා නෙච්චර සෙනඟගෙන. දෙවියේ කුගේ උපන්දිනයක් කියන්න පුළුවන් ද ජ්‍යොතිර්වේදියෙකුට? මේ මට දිව්‍ය ඥානෙ නෑ. තව මිනිස්සු අදිමානුෂ තත්ත්වයක් කියනවා කියලා කිච උනා ටීවී මාධ්‍යයට ඇවිල්ලා. ආ නැවත මේ මිනිහට අදිමානුෂ තත්ත්වයක් තියෙනවා කියලා තවත් උද්ගලයෝ තවත් වැඩසටහන් කරන්න හදනවා. මේ රටේ මිනිස්සු හැමෝම බුද්ධිමත් නෑනේ. ඕකයි වෙලා තියෙන්නේ තේරුම් ගන්න බැරි. මම කියලා තියෙනවා ලංකාවට නිදහස ලබා දෙද්දී සිංහ කොඩිය ඔසවන වෙලාවේ දියසේනා නායක ටොරින්ද චතුරස්සේදී කුම්බලක්නේ උදා වෙලා තිබ්බ නිසා මේ රට කුම්බලක්නේ කියලා කියනවා. එහෙම ලක්නයක් දෙන්න බෑ ඒ වෙලාවේ කොඩිය ඉස්සුවා කියලා. ඒක සම්පූර්ණ වැරදි. මම කියන ලංකාවේ ලක්නේ මොකද්ද කියලා ඊළඟට කොල්ලින් වාඩ සිල්ලා මැතිතුමා 1972 සිරිමාව බණ්ඩාරංග මැතිනේ නායකත්වයෙන් ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කරන වෙලාවේ සිංහ ලක්නේ උදා වෙලා තිබ්බා කියලා මිනිස්සු සිංහ ලක්නෙට මේ ලංකාවේ කේන්දරය ගැන විස්තර කරනවා. ඊළඟට ජේ.ආර්. අලුත් පාර්ලිමේන්තුව හදලා ශ්‍රී ජයවර්ධන රෝකෝට්ටේ ඒක විවෘත කරන වෙලාවේ මිතුන ලක්නේ උදා වෙලා තිබ්බා කියලා මිතුන ලක්නේට පලාපල කියලා. මේ ක්‍රමය සම්පූර්ණ වැරදි. ලෝකායන ජ්‍යොතිර්විද්‍යාවට අනුව මේ රටවල් වල විද්වතුන් ජ්‍යොතිෂ පිළිබඳ විද්වතුන් එකතු වෙලා කලාපවලට බෙදලා තියෙන මොන ලක්නවලද මේ කලාපය ඇති වෙනවා. ඉන්දියා මකර ලක්නේ නිසා මකර ලක්නෙට තමයි බලාපල කියන්න ඕනේ. මේ ඔක්කොම පරණු පැබැණිය කොපි කරනවා. තමුන්ට සෑම හිතන්න බුද්ධිමත්ව හිතන්න හැකියාව තියෙනවා. ඉතින් බලන්න මේ ජ්‍යොතිර්වේදීන් මම මේ කියන කතාව මොනතරම් බොරුවක්ද මේ මිනිස්සුන්ට කරන්නේ. ලංකාවේ කුම්බලක්නේ කුම්බලක්නේ කියලා පට්ටවල් බොරුවක්නේ. මෙන්න නියම ක්‍රමවේදය තමයි මම අද කිව්ව මේ අලුත් පරපුරට දැනගන්න. තව කෙනෙක් කියපු වළියට බුදුහාමුදුරුවෝ කියලා තියෙනනේ පිළිගන්න එපා කියලා, බුද්ධිමත්ව හිතන්න කියලා. ලංකාවේ ලක්නේ මකර ලක්නේ තමයි කලාපනුව වෙන් කරනකොට ඒ විද්වත් ජ්‍යොතිර්විද්‍ය විද්වත් සමුළුවෙන් තීන්දුව කරලා තියෙන්නේ. මම මකර ලක්නේ තමයි ලෝකායන ජ්‍යොතිර්විද්‍යාව ලංකාවේ පලාපල කියලා. දැන් ලංකාවේ කේන්ද්‍රය ගත්තම මකර ලක්නේ සෙනසුරු යන්නේ මකර රාශියේ, ධනු රාශියේ 12 රාශියක් යන්නේ ලංකා මෑණිට. ඒකයි මේ කරදර. මේ වගේ මේ රට පාව දෙන වගේ නායකෝ බලයට ඇවිල්ලා මේ රට විනාශය මුඛයට ගෙනහිලා තියෙනවා. අද මේ වෙනකොට රටේ තත්ත්වය අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේ තත්ත්වය මගහැරෙනවා ජනවාරි 24 වෙනිදාන් පස්සේ. ඔන්න ලෝකායන ජ්‍යොතිර්විද්‍යාව මං කියන දේ ඔයාලට බලන්න පුළුවන්. ජනවාරි 24 වෙනිදාන් පස්සේ සෙනසුරු මකර රාශියට එන ලක්නෙට. අනේ ලක්නෙට ආවෙන් පස්සේ ලංකාවේ දියුණුව ශීඝ්‍ර ලෙස සම්වර්ධනය වෙන රටක් බවට පත් වෙනවා මේක. මම මේ කියන දේ ඔබට බලන්න පුළුවන්. ඉදිරි කාලය තුල ජනාධිපති මැතිවරණයකුත් වෙනවනේ දෙසැම්බර් මාසෙ වෙනකොට. ඊට පස්සේ බලන්න මේ රට හොඳ දියුණු මාවතකට පිවිසෙන හැටි.
තෙරුවන් සරණයි.